සභාපතිතුමනි විනාඩි 12 අඩු වෙලා විනාඩි 9කට කෙසේ වෙතත් අපි අද සන්තෝෂ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ හැම පක්ෂයකම මන්ත්‍රීතුමියන්ලා එකතු වෙලා අද රටේ කාන්තාව වෙනුවෙන් වැදගත් පනතක් හදන්න හැකියවීම පිළිබඳ සතුටු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමාත් විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීමේදී කාන්තා නියෝජනය වැඩි කිරීමේදී විශාල ශක්තියක් ආශිර්වාදයක් ලබා දෙන බව මතක් කරන්න ඕන අපි මේ මොකද විශේෂයෙන්ම අද සමහර අය හිතන්න පුළුවන් ඇයි මේ කාන්තා සවිබල ගැන්වීම පනතක් ගෙනාවේ කියලා අපේ රටේ සමහර අංශවල කාන්තාව ඉතාමත්ම සමහර ක්ෂේත්‍රවල බොහෝ ඉදිරියෙන් ඉන්නවා සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය හරහා වැඩිපුරම ප්‍රතිලාභ අත්කරගෙන තියෙන්නේ කාන්තාව විශේෂයෙන්ම යුනිවර්සිටියකට ඇතුල් වීමේදී වැඩිපුර කාන්තාව යනවා විවිධ පීඨයන් අද බහුතරයක් ඉන්නේ කාන්තාව වෛද්‍ය පීඨය ගත්තත් නීති පීඨය ගත්තත් හැබැයි විධිමත් රැකියා ක්ෂේත්‍රයේ අපි දකින 35%ක් ආර්ථිකයට අද හයිය දෙන්නේ විධිමත් ක්ෂේත්‍රයේ 35%ක් ඒ වගේම අපේ විදේශ විනිමය ගේන විශාල කාන්තා දායකත්වයක් ලැබෙනවා විශේෂයෙන්ම ආයෝජන ආර්ථික ප්‍රවර්ධන කලාප හරහා වැවිලි ක්ෂේත්‍රයේ ඉන්න සියලුම කාන්තාවන් ගැන අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන හැබැයි කාන්තාවන්ට තියෙන තාම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉතාමත්ම 25%ක් විතර අද ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාව ඉන්නවා විවාහ වීම තුළ සමහර විට කාන්තාවට රැකියාවට යාමට අවශ්‍ය වුණත් ඒ පහසුකම් නැතිකම නිසා අද කාන්තාවට රැකියාවට යාමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ කාන්තාවට අද සමාජයේ විසින් විශාල වගකීම් රාශියක් පවරලා තියෙනවා ඉතින් මේ ඒ ඒ එකම කාන්තාවක් වීම තුළ අසාධාරණ ලක්වන කාන්තාව ඉන්නවා අපි දැක්ක පහුගිය කාලවල ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක කාන්තාව රැකියාවෙන් අස්වලා යනවා ඇයි උසස් වීම් ලබා ගැනීම සඳහා ලිංගික අල්ලස් ලබා දෙන්න එක ප්‍රතික්ෂේප කරපු නිසා ඒතට එහෙම කාන්තාවකට පැමිණිලි කරන්න යන්න තැනක් නැහැ පොලිසිය අරහා ගිහිල්ලා කාලයක් යනවා සාධාරණ ඉෂ්ට වෙන්නේ තේ නිසා තමයි අපි ගරු කතානායකතුමාගේ ඒ වෙලාවේ කාරක සභාවක් ඉල්ලගත්තා කාන්තාවක් වීම නිසා අසාධාරණයකට ලක් වෙනවා නම් පැමිණිලි කිරීමට තැනක් හැබැයි ස්ථිර ක්‍රමවේදයක් අනුව තමයි අද මේ පනත හරහා කාන්තා කොමිසමක් ස්ථාපිත කරන්නේ කාන්තාවක් වීම තුළ අසාධාරණයට ලක් වෙනවා නම් ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා නම් අපි අපිට ඒ කාන්තා අයිතිවාසිකම ආරක්ෂා කරන්න හැකි වෙනවා මේ ස්වාධීන කොමිෂන් සභාව හරහා එනිසා අපි විශ්වාසන කාලයක් තිස්සේ කාන්තා සංසදේ විතරක් නෙමේ විවිධ කාන්තා සංවිධානවල විශාල ඉල්ලීමක් වුණේ කාන්තා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටවන්න කියලා. ඉතින් ඒක ස්ථාපිත වෙනවා මේ පනත යටතේ කියන එක අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපිට හැකියාව ලැබෙන කාන්තා මන්ත්‍රී සංසදයට ප්‍රතිපත්තිය කාන්තා පුරුෂ සමානතාවයේ තහවුරු කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය හදන්න අපි දැක්ක 1981 තමයි කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් සීඩෝ ප්‍රඥප්තිය රැටිෆයි වෙන්නේ හැබැයි ඒක රැටිෆයි වුණාට අවුරුදු 43ක් වෙලා දෙක ගෘහස්ත නීතියක් බවට අපිට පරිවර්තනය කරගන්න තවමත් හැකියාව ලැබිලා නැහැ ඒක අපි මේ පනතෙන් කරන්න හැදුවත් අපිට ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ ඒක අඩුපාඩුවක් ඇරෙයි අපි දකිනවා කාන්තා සමහර අපි අයිතිවාසිකම් අපි යෝජනා කරලා තියෙනවා කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කොටසක් එකතු කරන්න කියලා සෑම කාන්තාවක්ම කාන්තා අයිතිවාසිකම් සඳහා හිමිකම් ලැබිය යුතු අතර කිසිදු කාන්තාවක් එම අයිතිවාසිකම් ප්‍රතික්ෂේප නොකළ යුතු කියලා සංශෝධනයක් අපි අපේ මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච රැස්වීමේදී අපි යෝජනා කළා තියෙන අනිකුත් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමියන්ලා කියපු සංශෝධන වලට අමතරව හැබැයි ඉතාමත්ම වැදගත් වෙනවා මේ සීඩෝ ප්‍රඥප්තිය අපේ ගෘහස්ත නීතිය බවට පත් කරන්න ඒකත් යෝජනා කරලා කැබිනට් එකට ඉදිරිපත් කරන්න කියලා අපේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමිය නීතිඥ සලතාතු කෝරළ මැතිණිය ලිපියකින් දැනුම් දීලා තියෙනවා. හැබැයි අපිට අපේ ව්‍යවස්ථාව නිසා මේක බාධාවක් වෙනවා. මේ කාන්තා සයිබල ගැන්වීමේ පනත හරහා හැම කාන්තාවකට මේ වරප්‍රසාදයේ අයිතිය අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ කියන එක තමයි අපි දකින්නේ. මොකද ව්‍යවස්ථාව තමයි ඉහළම තියෙන නීති කෙටුම්පත. ඒකේ 12 වෙනි වගන්තියේ කාන්තා පුරුෂ භේදයකින් තොරව
සමානාත්මතාවය තහවුරු කරලා තිබුණත් එහෙම තහවුරු නොවෙච්ච අවස්ථාවල ඒ විදිහෙන් සක්‍රියව මැදිහත් වෙන්න පුළුවන් කියන එක සඳහන් වෙලා තිබුණත් 16 වෙනි වගන්තියේ අපිට අර පුද්ගලික නීතිය හරහා මේ සමහර කාන්තා ජන කොට්ටාසකට යම්කිසි අසාධාරණ සිදුවෙනවායි කියන එක අපි මතක් කරන්න ඕන. හැබැයි මේ පළවෙනි පියවර හැටියට මේ නීතිය ප්‍රගතිශීලී වුණා. ව්‍යවස්ථා සංශෝධනයකදී මේ 16 වෙනි වගන්තියේ අහෝසි කරන්න අහෝසි කිරීම ඉතාමත්ම වැදගත්. මොකද අපි දියුණුවයි කියන කාලයක ඉන්නේ. අපි AI තාක්ෂණය ගැන කතා කරනවා. හැබැයි අපේ ව්‍යවස්ථාව ව්‍යවස්ථාවෙම සමහර ජන කොටස් පීඩණයකට සහ පසුගාමි තත්වයකට ලක් කරලා තියෙන එක සමහාම සංශෝධනය වෙන්න ඕන කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි මේකේ යෝජනා කරලා තියෙනවා ඔම්බුඩ්ස් තැනැත්තේ ඒ ඔම්බුඩ්ස් තැනැත්තා ස්වාධීන කාන්තා කොමිෂන් සභාවට තමයි යෝජනා කරලා තියෙන්නේ. අපි යෝජනා කරන සංශෝධනය කළ ස්වාධීන පුද්ගලෙක් හැටියට ඒ ඔම්බුඩ්ස් වලේ පත් කරන්න ඕන කියලා. ඒ වගේම තවත් අපි සංශෝධන මට කලින් අපේ මන්ත්‍රීතුමියන්ලා කිව්වා. ඉතින් ඒ සංශෝධන අපි විශ්වාස කරනවා කමිටු ස්ටේජ් එකේදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපි දකිනවා මෙතනදී කාන්තා අයිතිවාසිකම් හැටියට පිළි අරගෙන තියෙන අධ්‍යාපනයට සහ රැකියා අවස්ථා සඳහා පිවිසීමට කාන්තාවන්ට සමාන අවස්ථා කියන එකයි. විශේෂයෙන්ම සීඩා ඉලක්කවල තියෙන ටාගට් වල තියෙන සමානාත්මතාවය, රැකියාවට ඇති ප්‍රවේශය, සෞඛ්‍යයට ඇති ප්‍රවේශය, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය, ඒ වගේම තමයි විශේෂයෙන්ම විවාහය සහ පවුල් ජීවිතයට ඇති අයිතිය අපි ඒක හඳුනාගෙන නැහැ. ඒක ඉතාමත්ම වැදගත් කියන එක මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ සීඩෝ ඩොමෙස්ටික් ලෝ එකක් හැටියට ගේන එකක් ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තිය අහෝසි කරන තෙක් කාන්තාවන්ට සමස්ත සවිබල ගැනීමක් ලැබෙන්නේ නැහැ කියන එක අපි මතක් කරන්න. ඒ වගේම තමයි අද නෙනකොට කාන්තාවන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම තමයි පොදු ප්‍රවාහනයේ ගත්තම පොදු ප්‍රවාහනයේදී 90%කට වඩා වැඩි කාන්තාව විවිධ හිරිහැර වලට ලක් වෙනවා. ඒතර මේක අපිට නීතියෙන් විතරක් මේව වෙනස් කරන්න බෑ. අපි අපිට කලින් මන්ත්‍රී තුමන්ලා කතා කරුවා අපි අපේ සංස්කෘතියක් තියෙනවා, අපේ මාතෘත්වයක් තියෙනවා. අපි එක සංස්කෘතියේ තියෙන ධනාත්මක ඒවා ටික අපි අගය කිරීමට ලක් කරන්න. හැබැයි අපේ සංස්කෘතියේ සමහර තැන්වල තියෙන කාන්තාව පහත් කරලා අද පහත් තත්වයකට ලක් කරනවා. නිසා අපි ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන. කාන්තාව සහ පිරිමි අය කියලා කියන්නේ දෙගොල්ලන්ටම ගෞරව කරන්න, එකිනෙකාට ගෞරව කරන්න, එකිනෙකාව තේරුම් ගැනීම, ඒ ආකල්පමය වෙනසක් ඇති කරන තාක්කල් අපිට නීතියෙන් පමණ මේ සමහර දේවල් ලබා ගන්න බැරි වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම අපි ගෙදරදී අපි ගැහෙනු දරුවා සහ පිරිමි දරුවා, දෙමාපියෝ ගැහෙනු දරුවා සහ පිරිමි දරුවා හදන රැක බලා ගන්න ආකාරයේ වෙනසක් තියෙනවා. එතනදීම තමයි අපි මේ ජෙන්ඩර් බැලන්ස් එක අසමානතාවයේ අපි හඳුන්වලා දෙන්නේ. පිරිමි දරුවා බලවත් ගැහෙනු දරුවාට වඩා කියන හැඟීම අපි දෙමාපියෝ ඇති කරලා තියෙන නිසා ගෙදරදී පටන් ගන්න ඕන මේ සමානාත්මතාවය. ගැහැණු දරුවෙක් වේවා පිරිමි දරුවෙක් වේවා සමාන අවස්ථා ලැබලා දීලා ඔවුන්ගේ හැකියාව දක්ෂතාවය ඇතුව ඉදිරියට යන්න පුළුවන් ඉඩකඩ ප්‍රස්තා ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අධ්‍යාපනය තුළ මේ ජෙන්ඩර් විශේෂයෙන්ම ගැහැණු පිරිමි දරුවන් දෙගොල්ලන්ටම ගෞරව කරගන්න ආකාරය අධ්‍යාපන ක්‍රමය තුළින් අපි පෝෂණය කරන්න ඕන. ඉතින් ඒ නිසා නීතිය එක්කම මේ ආකල්ප වෙනසක් තුළින් ගෞරවනීය සමාජයක ජීවත් වෙන්න අපි වටපිටාව සකස් කරන්න ඕන. අද ගැහෙන දරුවෙක් සමහර විට පාරේ යනකොට විවිධ උසුළු විසුළු කිරීම වලට ලක් වෙනවා. ඒ අපේ ආකල්පමය වෙනසක් නිසා. එනිසා හැම එකක්ම සංස්කෘතියටම යටත් කරලා අපිට තවදුරටත් සමහර ජන කොටස් විශේෂයෙන්ම කාන්තාව පීඩණයට, තරුණ ගැහෙන දරුවෝ පීඩණයට ලක් කරනවා නම් ඊට එරෙහි වීමට අපි සියලු දෙනාම කටයුතු කරනවා මතක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන මේ මාසික ඔසප් වීම වලදී අද
දරිද්‍රතාවය නිසා බොහෝ ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක විදියට තුවා පාවිච්චි කිරීමේ ලොකු ගැටලුවක් තියෙනවා. මේ පිළිබඳව කාන්තා සංසදය විටින් විට කරුණු යෝජනා ඉදිරිපත් කරුවා අපේ රාජ්‍ය අමාත්‍යතුමියට. එතුමියත් මැදිහත් වුණා වර එක ඒ තියෙන සම්පූර්ණ ටැක්ස් ටික අයින් කරන්න. හැබැයි නැවත වැට් එක ඉන්ට්‍රඩියුස් කරපුවාම නැවත මිල අධික වුණා. නමුත් අපිට කාන්තා සංසදයටත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටුවේ සභාපතිතුමා ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමාගේ පූර්ණ සහයෝගයතාවේ අපිට හැකියාව ලැබුණා අපේ අධ්‍යාපන ඇමතිතුමා එක්ක කතා කරලා මේ දරුවන්ට තෝරාගත්ත පාසල්වල දරුවන්ට ඒ අවශ්‍ය කරන සනීපාරක්ෂකත්ව මම හිතන්නේ 6 වෙනිදා ජාතික උත්සවයේ පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන් අපේ කාන්තා සංසදයේ සියලුම මන්ත්‍රීතුමියන්ලාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕන. ඒ හැම කටයුත්තකදීම අපිට සහයෝගය ශක්තිය ලබා දීම පිළිබඳව. ඒ වගේම තමයි අපි මේ ජෙන්ඩර් පේ ගැප් අපේ රටේ බොහෝ රජයේ සේවය කරනකොට එකම රැකියාව කරනකොට කාන්තා පුරුෂයා කියලා වැටුප්පල වෙනසක් නැහැ. හැබැයි අපේ සමාජයේ සමහර කොට්ටාසවල පෞද්ගලික අංශයේ එකම රැකියාව කරුවොත් පුරුෂයන්ට වඩා කාන්තාවන්ට අඩු වැටුප් ගෙවන තැන් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කාන්තා සංසදය අපි ඒ සඳහා පර්යේෂණය මේ වෙනකොට රිසර්ච් එකක් කරනවා. ඒ ජෙන්ඩර් පේ ගැප් තියෙන තැන් ටික හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කරන නීති කෙටුම්පත් සකස් කරලා එය අවම කිරීමට මැදිහත් වීම සඳහා අපිට මම විශ්වාස කරනවා ඒ පර්යේෂණයේ ප්‍රතිඵල හරහා අපිට කටයුතු කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අපි කොච්චර අපි කාන්තාව සමහර ක්ෂේත්‍රවල ඉදිරියට ගිහිල්ලා හිටියා. අපේ සමහර ක්ෂේත්‍ර විශේෂයෙන්ම තීන්දුව තීරණ ගන්නා මට්ටම්වල අපි ඉන්නේ බොහෝම පල්ලහ. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුමා අගමැති හැටියට පළාත් පාලන ආයතනයේ කාන්තා නියෝජනයේ 102කට වඩා අඩුවෙන් තිබුණේ 125 කෝටාවක් ගෙනල්ලා එතුමා අග්‍රාමාත්‍යතුමා හැටියට අද වෙනකොට පළාත් පාලන ආයතන විසිරුවල. හැබැයි කාන්තාව 123ක් ඒ පළාත් පාලන ආයතනවල හිටිය ඉතාමත්ම දක්ෂ කාන්තාව, හැකියාව තියෙන කාන්තාව. ඒ කාන්තාවන් විවිධ අවස්ථාවල කාන්තා සංසදයේ මැදිහත් වීම විවිධ සංවිධානත් එක්ක එකතු වෙලා ඔවුන්ව පුහුණු කරලා ඔවුන්ට ඊළඟ පියවර පළාත් සභාවට වුවොත් යන්න පුළුවන් ඒ හැකියාව කුසලතාවය නිර්මාණය කරන්න වර්ධනය කරන්න මැදිහත් වෙන්න අපිට හැකියාව ලැබුණා. අපි දන්නවා අලුත්ම පළාත් සභා නීතිය තුලත් එක ක්‍රියාත්මක නොවුනට 125 කෝටාවක් කාන්තාව වෙනුවෙන් වෙන් වෙලා තිනවා පළාත් සභාව තුල. අපිට පාර්ලිමේන්තුව තුලත් අපේ සංසදයේ විවිධ අවස්ථාවල විවිධ නියෝජනයන් කරමින් පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරගන්නත් අපි කටයුතු කරලා මැදිහත් වෙලා තියෙනවා. හැබැයි අපිට තාම සාර්ථක ප්‍රතිඵල තවමත් අපිට ලැබිලා නැහැ. විශේෂයෙන්ම අපි පුද්ගලිකවම ප්‍රධාන පක්ෂවල මහලේකම්තුමන්ලා හමු වෙලා ඉල්ලීමක් කර පක්ෂ ව්‍යවස්ථාව තුළ ව්‍යවස්ථා සංශෝධනය කළ කාන්තා නියෝජනය වැඩි කරගන්න කියලා. අපිට ඒ වගේම තමයි අපි සංසදය වෙනුවෙන් පුද්ගලික මන්ත්‍රි යෝජනා දෙකක් අපි මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙන එකක් තමයි අපේ 225 196ක් ඡන්දයෙන් පත් වෙනකොට 29ක් ජාතික ලැයිස්තුවෙන් පත් වෙන්නේ. මේ 129 150ක් කාන්තාව පත් කරන්න කියන නීතිය අපි ඉදිරිපත් කළා තියෙනවා 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට. ඒ වගේම තමයි කාන්තාවන් දේශපාලනට ඇතුල් වෙන්න තියෙන ලොකුම බාධාව. දැන් අපි 1931 මොළමුරේ මැතිණිය තම ආදරණීය පියාගෙන් පස්සේ ඡන්දය ඉල්ලල ගියා. ඒක ඉතාමත්ම ගෞරව කරන අවස්ථාව. මොකද පුරුෂ ආධිපත්‍ය තිබිච්ච වෙලාවේ එතුමියට ලොකු ශක්තියක් තිබුණ තරඟ කරලා යන්න. හැබැයි අවුරුදු 90 ගානකට පස්සේ අදත් බහුතරය කාන්තාවෝ ඉන්නේ තමගේ ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන්, එක්කෝ සහෝදරයාගේ ඇවෑමෙන්, පියාගේ ඇවෑමෙන් දේශපාලනයට ආපු අය බහුතරයක් අය. මං කිව්වේ ඔක්කොම නෙමෙයි බහුතරයක් අය. හැබැයි ඒ ක්‍රමය වෙනස් කරන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද අද ඒක ඒ කාන්තාවට දේශපාලනයට ඇතුල් වෙන බැරි ප්‍රධාන පක්ෂවල තීන්දුව තීරණ ගන්න තැන්වල බොහෝ විට කාන්තාවෝ නැහැ. නොමිනේෂන් බෝඩ් වල කාන්තාවෝ නැහැ. ඒ නිසා පක්ෂ තවමත් අපේ ප්‍රධාන පක්ෂවල නායකයෝ ඉන්නේ පුරුෂය. පුරුෂ ආධිපත්‍ය නිසා කාන්තාව කොයිම වෙලාවකවත් සුදුසුයි කියලා ඔවුන්ව යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තු නීතියටත් අපි සංශෝධනය ගෙනාවා. ප්‍රධාන පක්ෂවල තීන්දුව තීරණ ගන්නා මට්ටම් වලින් 30%ක්වත්
කාන්තාව පත් කළ යුතුයි කියලා. මොකද අපි දකින මේ රටේ කාන්තාව වැඩි කරගන්න අනිවාර්යම නීතිය හරහා විතරයි කරන්න පුළුවන්. ඉල්ලීම් කරලා ස්වේච්ඡාවෙන් වෙනස් වෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි තියෙන්නේ. ඒ නිසා 130ක් තීන්දුව తీරන ගන්නා මට්ටමට කාන්තාව පත් කරන්නත්, ඒ වගේම අපි බලාපොරොත්තු වෙන තව සංශෝධනයක් ගේන්න නොමි දිස්ත්‍රික්කේ නාම යෝජනාවලින් 133ක් අනිවාර්යෙන් කාන්තාවන්ට දිය යුතුයි කියලා. මොකද එහෙම නීතිය මගින් විතරයි කාන්තා නියෝජනය වැඩි කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. එහෙම වුණොත් තමයි අපි තීන්දුව తీරන ගන්නා මට්ටමවල කාන්තා පුරුෂ දෙගොල්ලොම එකතු වුණොත් තමයි තීන්දුව සර්ව සම්පූර්ණ වෙන්නේ. 152 ජනගහනයක් අපි පැත්තකට දාලා තමයි තීන්දුව తీරන ගන්නේ. බොහෝ විට අනපනත් වලදී කාන්තාවගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී බොහොම සතුටු වෙනවා. අද පක්ෂ ભેදයෙන් තොර සියලු දෙනාම honorable mrs pavithrawani I can give my time to sure. madam sudarshini if she has more time already mrs mudita's time also has been allocated to mrs sudarshini බොහොම ස්තුති ගරු ඇමතිවිය මේ ඉතාමත්ම අගය කිරීමකට ලක් වෙනවා. ලක් කරන ඔබතුමියගේ ඒ වටිනා කාලය මං වෙනුවෙන් ලබා දීම පිළිබඳව ඒ නිසා මේ කාන්තා තීන්දුව తీරන ගන්නා මට්ටම් වල දැන් අපි ගෙදරකදී තීන්දුව తీරන ගන්නකොට අම්මයි තාත්තයි එකතු වෙලා තමයි තීන්දුව ගන්න. ඒ දෙන්න එකතු වෙලා තීන්දුව తీරන ගන්නකොට බොහොම ශක්තිමත් පෞල ශක්තිමත්. ඒ වගේ මේ දරුවන්ගේ අනාගතය බොහොම සාර්ථකයි, බොහොම කලෙලි. එතකොට අපේ ආර්ථිකේ පෞලේ වුණත් ආර්ථිකේ සීමිත නම් හැම වෙලෙම අම්මා බලනවා ආහාර සුරක්ෂිතතාවයට වැඩිපුර සල්ලි වෙන් කරා. ඒව අම්මා ඒ සල්ලි අරගෙන ගිහලා shopping ගිහිල්ලා විසිතුරු බාන්න හැම ගන්නෙ නැහැ. ඒ වගේ තමයි රටක තීන්දුව తీරන ගන්නකොටත් කාන්තාව පුරුෂ දෙගොල්ලෝ එකතන වාඩි වෙලා තීන්දුව తీරන ගන්නවා නම් රටට ඒකයි වඩා යහපත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි ගරු කරන අපේ පවිත්‍ර වන්නිය ආරච්චි මැතිණිය, එකම කැබිනට් අමාත්‍යවරිය අපේ මේ රටේ. හැබැයි අපි අපි බලාපොරොත්තු වෙන අනාගත පාර්ලිමේන්තුක මීට වඩා කාන්තාව කැබිනට් එකේ වාඩි වෙන්න, ඒ වගේ මීට වඩා රාජ්‍ය අමාත්‍යවරිය වාඩි වෙන්න. මොකද එහෙම වුණොත් අපිට මේ මේ රටට හිතකර තීන්දුව తీරන රාශිය ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි මේ පනත් කෙටුම්පත සකස් කරන්න තව ප්‍රධාන කාරණාවක් උනේ අපි කාන්තා සංසදේ එකතු වෙලා ප්‍රතිපත්තියක් හැදුවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන 1993 තමයි කාන්තා පඤ්ඤප්තියක් හැදෙන්නේ. ඒ කාන්තා පඤ්ඤප්තියෙන් තමයි යෝජනා වෙන්නේ. එදා කාන්තා කොමිසමක් වෙනකොට කාන්තා කමිටුවක් යෝජනා වුණා කාන්තා අයිතිවාසිකම ආරක්ෂා කිරීම. නමුත් ඔවුන්ට නීතියෙන් කිසිම බලයක් තිබුණේ නැහැ. එනිසා ඒ කාන්තා කමිටුවෙන් බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාවෙන් ඉෂ්ට කරගන්න ලැබුණේ නැහැ. ඒ වගේම වරෙන් වර උත්සාහයන් තිබුණා කාන්තා සවිබල ගැනීම පිළිබඳව ප්‍රතිපත්ති හදන්න. හැබැයි හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව තමයි අපිට කාන්තා සංසදයට හැකියාව ලැබුණේ කාන්තා ප්‍රතිපත්තියක් හදන්න. විශේෂයෙන්ම විද්‍යාත්මක පසුබිම් එක්ක විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හදපු විද්‍යාත්මක ડોකියුමන්ට් එකක් බේස් කරගෙන කාන්තා අමාත්‍යාංශය විශේෂයෙන්ම අපේ රාජ්‍ය අමාත්‍යතුමියත් මතක් කරන්න ඕන. එතුමිය පූර්ණ සහයෝගය නිදහස දුන්න කාන්තා අමාත්‍යාංශයේ ලේකම්තුමියට අතිරේක ලේකම්තුමිය ඇතුළු කණ්ඩායමට කාන්තා සංසදයේ එකතු වෙලා මේ ප්‍රතිපත්තිය හදන්න. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන ආරම මුදල තාක්ෂණික සහයෝගය සහ ප්‍රතිපාදන ලැබලා දුන්නා. විශේෂයෙන්ම ආචාර්ය රමණ ජයසුන්දර මැතිණියත් මේ අවස්ථාවදී සිහිපත් කරන්න ඕන. මේ ප්‍රතිපත්තිය හැදුවා ප්‍රධාන තේමා 8ක් ඔස්සේ. එකකින් එක පළවෙනි තේමාව උනේ අනන්‍යතාවය සහ ස්වාධීනත්වය කියන ඒ තේමාව යටතේ මම විස්තර කරන්න යන්නේ. දෙවනි ප්‍රතිපත්තිය දෙවනි තේමාව වුණේ ආර්ථික සවිබල ගැනීම සහ පළදාය රැකියා නියුක්තිය. මම හිතන්නේ ඒක රටක් හැටියට ඉතාමත්ම වැදගත් වෙනවා. රටෙන් කොටසක් ආර්ථිකම වශයෙන් සවිබල ගන්නන්නේ නැතුව රටකට දියුණු වෙන්න අමාරු. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ කාන්තාවට කාන්තාවට ආයෝජනය කරනවා රට පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකන්. හැබැයි ඒ ආයෝජනයේ උපරිම ප්‍රයෝජන ගන්නෙ නැහැ. රැකියාවට ගිහිල්ලා රැකියා කරන්න පුළුවන් වටපිටාව පරිසරය නිර්මාණය කළා නැහැ. ඒ නිසා අපේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපතිතුමියත් කිව්ව විදියට ඩේකයා සෙන්ටර් සරහා මේ තරුණ යුවල් වලට
රැකියාව කරන්න ඒ වටපිටාව හදලා දෙන්න ඕන ගුණාත්මක ඩේකයා දිවාසුරකම් මධ්‍යස්ථාන ස්ථාපිත කරලා එහෙම වුණොත් තමයි අපිට රටේ සංවර්ධනය ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම තමයි කාන්තාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වුණොත් තමයි කාන්තාවට පූර්ණ සයිබල ගැනීමක් ලැබෙන්නේ එහෙම නැත්නම් ආර්ථික වශයෙන් පුරුෂයා මත යැපෙන්න සිද්ධ වුණොත් බොහෝ විට අපි දකිනවා ප්‍රචණ්ඩත්වය අද තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවල් වල අඩදඹර ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අපිට ඒවා අවම කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රතිපත්තියේ තුන්වෙනි තේමාව උනේ සමාජ සමානාත්මතාවය සහ සවිබල ගැනීම. ඒකෙදී තුන එක හැටියට අධ්‍යාපනය ගැන කතා කරනවා, ඊළඟට සෞඛ්‍ය ගැන කතා කරනවා, මූලික අවශ්‍යතා ගැන කතා කරනවා, ඒ වගේම මාධ්‍ය ගැන කතා කරනවා. ඊළඟ හතරවෙනි තේමාව පරිසරය සහ ආපදා කළමනාකරණය. පස්වෙනි තේමාව උනේ තීරණ ගැනීමේදී සමානාත්මතාවය. ඒ ගැන මම විස්තර කෙරුවා. හයවෙනි ක්ෂේත්‍රයේ උනේ යුක්තිය සාමය සහ ආරක්ෂාව කර ප්‍රවේශය. ඒකෙදී අපි සබ්ටයිටල් සැටියට යුක්තිය කරා ප්‍රවේශය, සාමය සහ ආරක්ෂාව. ඊළඟට හත්වෙනි තේමාගත ක්ෂේත්‍රය තමයි මේ ප්‍රතිපත්ති ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් නිදහස. එහෙම වුණොත් තමයි කාන්තාවගේ පූර්ණ දායකත්වය රටේ පවුලේ වගේම රටේ සංවර්ධනයට අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අටවෙනි තේමාව තමයි ගැහැණු ළමයා පිළිබඳ විශේෂ අවධානය සහිත මේ තුළ ආබාධ සහිත කාන්තාව සහ වෙනත් අවශ්‍යතා ඇති කාන්තාවන් සඳහාත් ඒගේ අවශ්‍යතාවයක් සැලකිල්ලට අරගෙන තියෙනවා. මේ ප්‍රතිපත්තිය අපි විශේෂයෙන් මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපේ ගරු ජනාධිපතිතුමා අක්කාන්ත අමාත්‍යතුමා හැටියට, රාජ්‍ය අමාත්‍යතුමිය, ඒ වගේම ලේකම්තුමිය ඇතුළු එතුමියගේ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා. මේ ප්‍රතිපත්තිය හදන්න, නීති රීති හදන්නත් අපේ සංසදයත් එක්ක ඒක එකතු වෙලා කටයුතු කිරීම මම හිතන්නේ ඒක ඉතාමත්ම ලොකු ශක්තියක් අපිට. මේක ඊළඟට මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හදන්න ඕනේ. මේක ප්‍රතිපත්තිය හැදුවට ප්‍රතිපත්තිය තියෙනවා පොළවේ පැල කරන්න නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්මක් හදන්න ඕන. ඒ සඳහා නායකත්වය දෙන්නත් කාන්තා සංසදයේ සූදානම් කියන එක මතක් කරන්න ඕන. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉතාමත්ම ප්‍රගතිශීල මේ නීතිය මේකේ යම් යම් අඩුපාඩු තිබුණාට කාන්තාව සයිබල ගැනීම සඳහා, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කරන කෙටුම්පතක් මේකේ ගෝණි බිල්ලෙක් නැහැ. සැඟවුණු අමුත්තෝ සැඟවුණු කාරණා නැහැ. ඒක අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද මීට කලින් කතා කරපු සමහර මන්ත්‍රීවරු හිතුවා මේකේ ගබ්සා කිරීම, කලලේ ආරක්ෂාව, අපි ඒව කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි කාන්තාව මේ මව කියන චරිතය ආරක්ෂා කරන්න, මීට වැඩිය ශක්තිමත් කරන්න, මීට වැඩිය ඇගේ පළතායිතාවය වැඩි කරන්න, හැමෝටම සතුටෙන් සාධාරණව ජීවත් වෙන්න පුළුවන් හොඳ සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමයි මේ පනත ගෙනාවේ. ඒ නිසා සංස්කෘතිය කියලා සංස්කෘතිය ධනාත්මක ඒවා එකතු කරගෙන ඍණාත්මක ඒවා අපි වෙනස් කරලා අපේ ආකල්ප ටික හදාගෙන කාන්තාව පුරුෂය සහ සමහර ඉන්නවා gender minorities ඒකෙන් බහුතරයක් ඔවුන් උපන් හැටි. අපිට ඒවා වෙනස් කරන්න බෑ. වෙනස්කම් සමාජයේ තියෙන ආබාධිත සහිතව අපි උපදිනවා. හොඳ පරිපූර්ණ පුද්ගලය හැටියට උපදින ඒ සියලුම අයට මේ සමාජයේ සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදන්න ඕනත්. එතනදී අපි මේ 152ක් වෙච්ච ජනගහනේ කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන්, කාන්තාව සයිබල ගැන්වීම වෙනුවෙන්, කාන්තාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගෙන අපු ඉතාමත්ම ප්‍රගතිශීලී අනපනතක් කියන එක මතක් කරගෙන අපි සතුට වෙනවා. අද පක්ෂ විපක්ෂ ભેදිකින් තොරව සියලු දෙනාම එකට එකතු වෙලා මේ ගැන කතා කිරීම පිළිබඳව මගේ සතුට පළ කරමින් ඒකේ ආදර්ශය කාන්තා සංසදයේ දීලා තියෙන එක බව මතක් කරමින් රට වෙනුවෙන් එකට වැඩ කරන්න පුළුවන් කියන පණිවිඩයක් අපි ලබා දෙමින් කාලය ලබා දීම, මට අමතර කාලය ලබා දුන් ගරු ඇමතිතුමිය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණියට මගේ ස්තුතිය පුද කරමින් නැවතත් කාන්තා සංසදයේ සියලුම මන්ත්‍රීතුමියන්ට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරමින් මානියන්ද. Thank you.